ಸುಬುದಾಸನ ಕಿರ ಸುಪ್ರದು ಪ್ರಾರ್ಥನಾಕಲ್ಲ ಪುರುದ್ದಯಕ್ ಗೆನ ಮಂಡ ಕಿಯನ್ನೆ ಕೆಲ ಹೇದುನ ಮೊಗದ ಮನ್ ಇತ್ರ ಗೇನೋನೆ ಅರ ಕ್ಯಾಲೆಂಡರೇಟ್ ಹೆಮ ದಿವಸಕ್ಮ ಏಕ ವಗೆ ಉನಾಟ ಅಪಿಟ ದಿವಸ ಕಿನ್ಯಾ ವೆನಸ್ ವೆನವಾ ಇದಿನ್ ಅದ ವಿಶೇಷತಾ ಗೊಡಕ್ ತಿಯನ ದಿವಸಕ್ ಏಕಕ್ ತಮೈ ಅದ ಮೆಹೆಮೈ ಅದ 25 ವೆನಿ ವಡಸರಹನ ಇದಿ ಮುಲಿಮ್ಮ ಮೇ ವಡಸರಹನ 25 ಹಟಮ ಆಪು ಅಪೇ ದಯಬರ ಕಲಾಕರುವಂಟ ಇಡವಸ್ಸೇ ಅಪೇ ಕಾರ್ಯಮಂಡಲ ಸೀಲು ದೆನಾಟ ವಡಸರಹನ 25 ಕ ನರಮುಪು ಒಬಟ ಭೂಮಿ ಸ್ತುತಿ ದಿಗಡಮ ಅಪಿತ್ ಏಕ ರೈದಲ ಇನ್ನ ಕಿಲ ಆರಾಧನಾವತ್ ಕರ್ನೋ ಈಲಂಗಟ මේ වෙනකොට කොළඹ ඉඳන් සංගමන් කන්තුඩු වෙනකන් දේවුන්දුර ඉඳන් පේදුරු තුඩු වෙනකන් ලංකාවේ වර්ග කිලෝමීටර් 65610 ඇතුලේ ඕනම තැනක ඉඳන් බොහොම පැහැදිලිව TV1 බලන්න පුළුවන් ලෝකේ කොහේටවත් www.tv1.lk කියන වෙබ්සයිට් එකෙන් TV1 බලන්න පුළුවන් හරි ඒ මෙහිරි ආරංචියක් දෙනවා තවත් කාරණාවක් තියෙනවා විශේෂ වෙන එකක් පෞද්ගලිකව මට ඒක මං පස්සේ කියන්නම් හරි අදත් එදා මෙදා කතා මැදින් කලා ලෝකේ විස්තර හොයාගෙන පටන් ගන්නවා අද මෙහෙමයි හරි කණිකට බලමු ඇවිල්ලා ඉන්න හය දෙනා කවුද තරු හය කවුද කියලා අද මේ පැය දෙක හැඩ කරන්න මුලින්ම යනවා වෙනද වගේම ප්‍රවීණයා ළඟට මෙයාත් දක්ෂතා ගොඩක් තියෙන කෙනෙක් ගායකෙක් වාදකෙක් එතකොට රංගන ශිල්පියෙක් තවත් දක්ෂතාදී අපි ගැන කතා කරමු සංගීත පවුලක ඉපදුනාට ඒක ලොකු උරුකුලක් උනේ නෑ එයාට සංගීතයෙන් ඉස්සරහට එන්න බොහොම වෙහෙසකාරී ගමනක් ඇවිල්ලා තමයි ජනප්‍රිය කෙනෙක් බවට පත් වෙන්නේ සාමාන්‍යයෙන් ලංකාවේ ආදරවන්තයෝ ආදරවන්තයන්ට ආදරවන්තයෝ ආදරවන්තයන්ට සින්දුවක් කියලා දෙනවා නම් තමන්ගේ ආදරේ ප්‍රකාශ කරන්න වැඩිපුරම කියපු සින්දුවේ අයිතිකාරයා තමයි මෙයා රජු බණ්ඩාර අයිබන් අයිබන් දුර ඉඳන් යව කී කොහෙන්ද ආවේ ගොඩක් දුර ඉඳන් කෑගල්ලේ ඉඳන් කෑගල්ලේ ඉඳන් තාම උපංගමේ ඉන්නේ නේ මෙහෙමයි මම ඇත්තටම මේ ගම වෙනස් කරේ නෑ ඉතින් කොළඹ වැඩවලට එනවා යනවා මේ ගණේෂ් මං ඉතින් ඒක ලොකු අමාරුවක් කියලා මං හිතන්නේ නමුත් අර ගමට වෙලා ජීවත්වන එක සුන්දරයි සුන්දරයි ඒක සුන්දරත්වයේ දකින්න හරි ඊළඟට යනවා ගායන ශිල්පිනියක් ළඟට අර මට විශේෂ අනිත් කාරණාව තමයි ඒක මොකද ඇගේ උපත සිද්ධ වෙන්නේ ලොකු කලාපෞලක සමාජිකාවක් විදියට මම ඒ කලාපෞල ගැන යගෙන් අහනවා අනිත් පැත්තෙන් දෙවන උපතිය උපත සිද්ධ වෙන්නේ අපේ මාධ්‍ය ශිෂ්‍යේ දයන්ත එක්කන නිහල් වික්‍රම එදිරි සූර්ය කියන සුන්දර මනුස්සයත් එක්ක තමයි යාගේ ජීවිතේ දෙවන උපත සිද්ධ වෙලා ජීවිතේ ගෙවෙන්නේ සෙව්වන්දි රණතුංග අයිබෝ ඔයාම කියන්න පවුලේ ඉස්සර අද්මුදු පරම්පරාවේ කොයි හරියද සංගීත වඩන් ගන්න ඒක ටිකක් දිගයි මටත් මොකද අමල ගන්න බුලා මං කියන්න කිව්වොත් ඒකයි කිව්වේ මං වාගේ මහනවා කිය මගේ අම්මා විශාරද නිර්මල රණතුංග තාත්තා දර්ශනපති විජේරත්න රණතුංග තාත්තා දැන් ජීවතුන් අතර නැහැ අම්මගේ පවුලේ අක්කා ලොකු අම්මා මගේ මල්කාන්ති නන්දසිරි පුංචි නිරංජලා සරෝජිනි ලොකු තාත්තා සරත් නන්දසිරි බාප්පා අභිවර්ධන බාලසූරිය මාමා මනෝජ් පීරිස් තයිනල් තවිට පසකි ලොකු අම්මගේ දුව මගේ අක්කා අනුරාධා නන්දසිරි හරි සකුන්තලා පීරිස් පුංචි හරි දැන් වෙන පුටුවක ඉන්නේ මොකද කියලා ඔයාව කියන්නේ නැහැ පොඩි අසනීප තත්ත්වයක් ඉතින් ඒ හින්දා මට පැය දෙකක් මේ ස්ටූල් එකක ඉන්න ටිකක් අපහසුයි ඒක හින්දා මේ පුටුව ඉල්ලගත්තා එතකොට තව අපි මේ ගිය සතියේ කතා කරන්නේ අර ශ්‍රීමලි පොන්සේකාගෙන් ඇහුවානේ මේ පංචකල්යණිය ගැන පංචකල්යණට හොඳ උදාහරණයක් ඉන්නවාද එයාගේ දක්ෂතා ගැන මුකුත් නොකිය මම එයාව පෙන්නන්නම් දිනලි ලක්මාලි කොහොමද හොඳයි හොඳින් ඉන්න පස් සති පහක් එක දිගට කතා කරා කතා කරලා කතා කරලා බැරිම දෙන කීසතියක හරි අය මං ලබන සතියෙන් නම් කියලා තේරුම වැඩේ නැහැ Thank you ආවට රයිට් ඊළඟට කවුරු ගැන කියනවද කියලා මම මේ කල්පනා කරේ ලස්සන ගැලමිකුත් ඉන්නවා හරි මං මෙහෙම කියන්නකෝ මේ කලාවේ අතරේ තියෙන තවත් බොහොම සුන්දර අංගයක් නේ මේ ඡායාරූප ශිල්පය කියලා කියන්නේ අපේ රටේ දක්ෂ ඡායාරූප ශිල්පියෝ කීප දෙනෙක් කියන්න කියලා කිව්වොත් මෙන්න මෙයාගේ නමත් අනිවාර්යයෙන්ම ඒ අතරේ කියවෙනවා එයාගේ වැඩ ගැන අපි වෙනම කතා කරමු ඉන්දික මල්ලාරච්චි අපි එන්න කියලා කිව්වා බලන්න නම වගේම රූපිනුත් අඳිනවද කියලා කොච්චර වයසයිද මේ රැවුලට
රවුලට අවුරුදු 25ක් කියලා වයස. 25ක් කියලා. එතකොට කොච්චර වයසයිද ඡායාරූප ජීවිතේට? ඡායාරූප අවුරුදු 22ක්. 22ක්. එතකොට කොච්චර වයසයිද? ඒක වන්නේ. ඒක. කොණ්ඩේට? ඒක වන්නේ. කොණ්ඩේට 40 ගන්නවා. හරි ඡායාරූප ශිල්පය වගේ නිරූපණ ශිල්පය කියන්නේ බොහොම ජනප්‍රිය මාතෘකාවක් ලංකාවෙත් මේ වෙනකොට. ඉතින් නිරූපණ ශිල්පිනියක් වෙලා ආරංගන ශිල්පිනියක් වෙලා ඊට පස්සේ සම්මානයක් අරගත්තපු බොහොම සුන්දර ලස්සන ගෑල් ළමෙක් ඉන්නවා දවිත් එක. එයාගේ මේ වැඩ ගැන මම ඉතින් ඉස්සරහට අපිට කතා කරන්න ගොඩක් දේවල් තියෙයි. අපි යාගේ හැඩ බලමු ආද. ඖෂධි හිමාෂා කොහොමද ඖෂධි? හොඳයි හොඳින් ඉන්න. ඔය අර කතා කරද්දී ෆෝන් එකෙන් කීප වචනයක් මම කැමතියි මට දිගටම එහෙම කතා කරනවා නම්. මොකද්ද? මොකද්ද ඔයා කිව්වේ? මොකද්ද කියුවේ? ඩාලින් කියල. ආ එහෙනම් මම එහෙම. ඔව් ඒක හොඳයි. හරි තවත් කලාපවුලක සමාජිකෙක් ඉන්නවා ඊළඟට. මම පොඩි රොක් ස්ටයිල් එකකට තමයි යාව බලාපොරොත්තු වෙන්නේ. හැබැයි සම්පූර්ණ වෙනස් විදිහකට ඇවිල්ලා ඉන්නේ. ග්‍රේෂන් ආනන්ද කියලා කියන්නේ අපේ රටේ හිටපු හොඳ පිරිමිහාණක්. ඔහුගේ මතකය අපේ පරම්පරාවට මෙතනින් ඉස්සරහට ගීතෙන් අරගෙන යන්නේ ඔහුගේ ඩයබර පුත්‍රරත්නේ මාරියෝ ආනන්ද. ටීවී එකට නම් අලුත් කෙනෙක් නේ. කොහොමද මාරියෝ? හොඳින් ඉන්නවා අයියා. ඇත්තටම කිව්වා වගේ පොඩි සුබ කටයුතු කරගෙන ගිහිල්ලා ආවේකින්ද මේ වගේ අදගෙන ආවේ. නැත්තම් ගොඩක් වෙලාවට බයික් එකේ ඉන්නේ හින්දා සාමාන්‍ය දෙමත් තමයි අදගෙන ඉන්නේ. සුබ කටයුතු කරගෙන එන්ගේජ්මන්ට් එකක් තිබුණා. නෑ නෑ එහෙම නෑ. ඒක තව ටිකක් කාලෙ තියෙනවා. හරි මේ හයදරත් එක්ක අපි සූදානම් ලස්සන පැයදයක් අරගෙන ඉන්නේ. ඉතින් ඉස්සෙල්ලම සින්දුකට ගිහිල්ලෙමු. අර අපි ආදරවන්තයෝ ආදරවන්තයන්ට වැඩිපුරම කියපු සින්දුව දැන් අහමු. මේකේ රීමේක් එකක් කරලා තිනවා. ඒක ගැන අපි පස්සේ කතා කරමු. ඒ සින්දුව අහලෙමු. සින්දු ලිව්වේ හේමසිරි හල්පිට. හේමසිරි හල්පිට සංගීතයක් කරේ රාජු බණ්ඩාරමයි. හරි අපි යමු JNB එක. සැපවින් මේ වගේ මා ආදරෙයි මුළු ලොවටත් වඩා මා පාටවත් නැලෙසින් කියා සැපවින් මේ වගේ නොදැනේ විදෝ
විසින් කියා සැපවින් මේ වගේ මුලින්ම කියන්නක මේ රීමේක් එකක් කරන්න හිතුවේ. රීමේක් කියන්නේ අලුත් දෙයක් නෙවෙයි. දැන් නෑ මේක අර පොඩක් ගණේෂ් රොක් ස්ටයිල් එකට මේක මුලින්ම කරලා තියුනේ. ඒ කියන්නේ දැන් අවුරුදු 20කට විතර කලින් නේ. එතකොට මට මේක දෙන රීමේක්. දැන් මේක අලුතෙන් ආපහු ඒ සින්දුවම මේ කාලේ නිකම්ම ඒ විදිහට මේ ට්‍රැක් එකම දානවට වඩා හොඳයි කියලා හිතුණා. විශේෂයෙන් දැන් 20කට පස්සේ ඉන්නේ දැන් ඉන්න ටීනේජර්ස්ලට විශේෂයෙන් මේ ගීතය ඒ කාලේ දිගටම ජනප්‍රිය වෙලා තිබිච්ච එක නිසා දැන් ඉන්න කට්ටියට මේක අලුතෙන් අහන්න දෙන්න ඕනේ කියලා හිතුණා. සහ දැන් යන ට්‍රෙන්ඩ් එකත් එක්ක මම පොඩ්ඩක් අර සෙට් වෙන විදිහට ඉතින් අන්ප්ලග් විදිහට බොක්ස් දාලා සැක්සෆෝන් දාලා වෙනස් කරලා ගියා. දැන් ඔයගේ මේ ජීවිතේ රීනේම මේ රීමේක් වෙච්ච තැන් නැද්ද? ජීවිතේ රීමේ ඒකට අමාරු ප්‍රශ්න. ඒ කල්පනා කරලා ඇත්තටම තැන් තැන් තියෙනවා. ඉතින් තැන් තැන් තියෙන ඉතින් සෑහෙන කල්පනා කරලා උත්තර ගොඩකුත් තියෙනවා. ඒකයි පෑගෙන් විතර අපි ඒකට කියන්නේ. සේවාදී දැන් අර මේ પરම්පරාවේ ස්ටයිල් එකම ඉස්සරහට අරන් යනවා වගේ එකක් තමයි මට තේරෙන්නේ. ඔයාගේ සංගීත ජීවිතේ ආස නැද්ද දැන් මේ 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 දැන් තියෙන රැල්ලට පොඩ්ඩක් මේ විදිහ නිර්මාණ කරන්න? එහෙම නෙමෙයි මං හිතන්නේ. එහෙම හිතනට වැඩිය මට ගැළපෙන දේ කරන්න කියලා මම හිතුවා. කරලා නැත්තෙම නෑ. පෞගේ කාලයේ තීක්ෂණ අනුරාධෙක් වෙනම විදිහක ගීතයක් කරා. ඒ වුණාට මට තේරිච්ච දේ මට හරියන විදියක් තියෙනවා. ඒ විදියට මම කරගෙන යනවා. හරි අපි සින්දුක් දෙයක් අහමු අද දිනේ. අර මේ රාජු බණ්ඩාර සින්දු කියද්දි ඒවා තමයි හරියට මෙමුනේ මේ සින්දුව. ඒඳ අපි ආදරය ගැන කතා කරමු ඉස්සෙල්ලා. දිල්ල දැන් සමහර ආදරය කරන්න ගියාම මොන කෙනෙක්ට එනවනේ දෙපැත්තෙම එක එක සීමා. හරි මේ පොයට ගියත් කියන්න ඕන, SMS එකක් කියන්න ඕන, නිදා ගන්න කලින් ගුඩ් නයිට් කියන්න ඕන. එහෙම ටිකක් තියෙනවනේ. දැන් රංගන ශිල්පිනියක් ආදරය කරන්න ගියාම ඔක බාධාවක් වෙන්නේ නැද්ද? ඒක බාධාවක් වෙනවා කියන්නේ මෙහෙම සමහර වෙලාවට ඉතින් අර කාර්යබහුලත්වයත් එක්ක ඉතින් ඉවෙන්නේ අපහසුතාවයට ලක් වෙන්න වෙනවා. මොකද අපි සමහර විට ඒ වැඩත් එක්ක අපිට කියන්න බෑ. අපි උදේට ගෙදරින් යන වෙලාව හවසට ගෙදරට එන වෙලාව ඉතින් ඔවැනි දේවල් තියෙනවා. ඉතින් ඒවත් එක්ක ඉතින් පොඩි පොඩි අපහසුතාව තියෙනවා නැත්තේ නෑ. කොහොමද ඒක බැලන්ස් කරගන්නේ? සෑහෙනම ප්‍රශ්න. එක එක ට්‍රික්ස් අතදවල්ල? අනේ එහෙම නෑ. ඉතින් පුළුවන් විදිහට ඒකට ඉතින් මුණ දෙනවා නේද ඒ වෙලාවට. හරි මාරියෝ කොහොමද ජීවිතේ? දෙන්න ඉන්න සන්තෝෂෙන් ඉන්න. අයියා නේ කොණ්ඩේ ගැමි? ඔයෝ මෙහෙමයි මම සාමාන්‍යයෙන් කපනකොට කොටනම කපනවා. මෙදාපාර එයා චුට්ටක් බාගෙන කපලා නැවැත්තුව ඒක හොඳයි කියලා හිතුවා. එහෙම තිබ්බා. සාමාන්‍ය ස්ටයිල් කරන්නේ නැහැ මොකද කියලා. එක්කෝ වවනවා, දිගටම වවනවා, නැත්තම් කපලම දානවා. ඒක තමයි දුන්නේ. මාරියෝ සාමාන්‍යයෙන් දැන් ලංකාවේ ගොඩක් ඉන්නවානේ මේ පුතු තාතලා සින්දි කියපයි සින්දි කියන අපිතුමු නඩිල් මල්ල වරච්චිගෙන් චලක සම්පතිගෙන් ඒ වගේ කෙනෙක්ගෙන් අහුවොත් එහෙමයි තාත්තගේ සින්දුම කියන්නේ කියලා ඒගොල්ලෝ කියන්නේ. ඉතින් මේ ඒක තමයි ඉල්ලන්නේ කියලා. හැබැයි ගයන් පෙරලාගෙන් අහුවොත් එහෙම කියන්නේ නැහැ. ඔව්. ඔයාගේ උත්තරේ මොකද්ද? මම නම් දකින්නේ මේකයි. ඒක මේක මගේ මතේ. යම් තාක් දුරකට අපි හැමෝටම හැකියාවක් ලැබිලා තියෙනවා. ග්‍රේෂන් ආනන්ද කියන්නේ මම හැමදාම දුන්න උත්තරේ මේක තමයි ඇවිල්ලා. ග්‍රේෂන් ආනන්ද කියන ග්‍රේෂන් ආනන්ද කවදාවත් මගෙන් ඒ දේ බලාපොරොත්තු වෙන්න එපා. මරිව ආනන්ද කියන්නේ මරිව ආනන්ද. දැන්ටමත් මම මගේ දේවල් කළා ලෝකෙට දීලා තිනවා. දන්න ප්‍රමාණය සමහරට පුංචි වෙන්න පුළුවන්. මුළු ලංකාවම නොදන්න වෙන්න පුළුවන් මරිව ආනන්ද ඉංග්‍රීසි ගීත ගායනා කරනවා, මගේම ගීත තිනවා කියලා. නමුත් මට ඒ දන්න එක්කෙනා දෙන්න හරි ඇති. මම මරණයට පස්සේ මං වෙනුවෙන් සාක්ෂියක් දෙන්න මරිව ආනන්ද මෙහෙම තමන්ගේම නිර්මාණ කළා තිනවා කියලා. මට ඒ එක්කෙනා තුල හරි මම මගේ ඉමේජ් එක හදාගෙන තිනවා නම් ඒ කියන්නේ මගේ ඉලක්කය මම සපුරගෙන ඉවරයි කියලා මම හිතන්නේ. අද අපි ඒ සාක්ෂිය දෙමු රටට උදා වුණා. බොහොම ස්තුතිවන්ත වෙනවා ටීවී 1 එකට ඒ සහයෝග දෙනවට මට. ඖෂධි සම්මාන ගන්න කියන්න මොලේ සම්මානේ මොනවද කියන්නේ? සම්මානයක් ගත්තා. මොකද්ද ඔව්? ඒ කියන්නේ ඉස්සරවම කියත්. පැජන්ට් එකක් සෝරි පැජන්ට් එකක් තිබුණාට කිවල මාව තමයි ලංකාවෙන් නොමිනේට් කරේ. ඉතින් පැජන්ට් එක ෆේස් ඔෆ් ද වර්ල්ඩ් 2016 ඒක වර්ල්ඩ් පැජන්ට් එකක්.
ඉතින් මට ඒකේ හම්බුණා බෙස්ට් මොඩල් ඔෆ් ද ඒෂියා අවෝඩ් එකයි බෙස්ට් ටුවරිසම් ක්‍රවුන් එකයි. හරිද ඒෂියන් බෙස්ට් මොඩල් අපි අපුඩියක් නැහක පොඩි අඩුවක් තියලා. Thank you. අපේ සුපදමාර තව ඒ වගේ ජග්‍රහණ අරගෙන එන්න කියලා. ඉන්නක වල අරචි අර කොන්න එක තාමද කරු. මොකද කැමරා එක අතර ගන්න ඉදිරි. ඔල විශේෂ හේතුවක් තියනද ඒකට? විශේෂ හේතුවක් නෑ අපේ පවුල් පසුබිමක පසුබිමවත් කිසි කැමරා ශිල්පියෙක් නැහැ. කලාව ඇඟේ තියෙන්න ඇති බලාපොරොත්තු නොවන ආකාරයට මේ මේ කලාව තෝරගත්තා. තෝරගත්තා. දැන් හොඳයි. දැන් හොඳයි. හරි. අවදා තිස්සර කතාව මම හිතන්නේ තවත් සින්දුවක් අහන්න හොඳ වෙලාව. සෙවන්දි රණතුංගේ හඬ අහන්න දුව ලොකු අඩුවක් තියෙනවා තාම අපිට. හරි. අපි මොකද්ද කියන්නේ? මිනි මිනි පොදේ. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සින්දුවක් උදේම අපි ඇහුවේ මේ තමන්ගේම කියලා සින්දු කියක් කරලා තියෙනවද? සින්දු මහා ගොඩක් නෑ. හැබැයි ටිකක් තියෙනවා. මං හිතන්නේ 10ක් විතර. විතර. සින්දු ගැන හොඳට දන්න කෙනෙක් ඉඳලා සහකාරය ලොකු සපෝට් එකක් හම්බ වෙන නේද? ඒකට උත්තරයක් දෙන්නේ. සහයෝගය ලැබෙනවා. ඉතින් නිහලයේ ගොඩක් ආරේ බහුල කෙනෙක්නේ. ඒ නිසා ඉතින් ඔහුට පුළුවන් වෙලාවට මට සහයෝගය දෙනවා නැත්තේ නෑ. නමුත් ඉතින් එහෙම මම ලොකුවට බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද මම හුඳින් තේරුම් අරගෙන ඉන්නේ ඔහුගේ කාර්ය බහුලත්වයත් එක්ක ටිකක් අමාරුයි. හරි මම දන්න විදිහට රජු බණ්ඩාර කියන්නේ ගොඩක් කට්ටක් ආපු කෙනෙක්නේ. මම කියන්නේ දිවේ එයාගේ අලුත් සින්දු තියෙනවනේ. අලුත් සින්දු ටික හරි දැන් නිහල් ඇත්තරම සිරසේ ලොකු තනතුරක් දන්නේ. සින්දු බාරු ඉන්නෙත් එයා. එතකොට සින්දු බාරු ඉන්නෙත් එයා. දැන් එයාගේ සින්දු ටික ওই විදිහ නะ අපේ සින්දු ගැන අහලා වැඩ.
දැන් මේ පුතාව ප්‍රැක්ටිස් එක ගියාද 12 පස්සේ එනවා අපාම රාජු වඩාර මේ ජීවිතේ වගේ දැන් සෑහෙන්න අද්දකින් තියෙන කෙනෙක් ඉදන්න දෙයක් නැහැ ඒක එහෙම තමයි මේ පවුල ඇත්තටම අද ගණේෂ් මං කියන්න ඕනේ දෙයක් මේ සේවන්දිකේ තාත්තා විජය කියන්නේ මගේ හොඳම හිතවතෙක් ඒ වගේම අද මෙතෙන්ට ඇවිල්ලා ඉන්න මාර්යාගේ තා ග්‍රේෂන් ග්‍රේෂන්ගේ බෙස්ට්මන් තමයි මම ආ ඔව් හරි ඒ කියන්නේ ෆොටෝ එක ඇති ඔය ඔව් තීර තව එතකොට මේ ඒ ඉතින් මට හරි අද නිකන් ඒ වගේ දෙන්නෙක් ඉන්නවා මේ සම්බන්ධෙච්ච දෙන්නෙක් ඉතින් මට හරි සන්තෝෂයි අද ඇත්තට ඔයාගේ බෙස්ට්මන් කවුද මගේ බෙස්ට්මන් ඒ වරහස් ඒ ඉතින් ෆොටෝ එකක් දැද්ද ඒකේ ඈ ෆොටෝ එකක් දැද්ද මොකද්ද නැති එක තමයි රහස හරි කියන්නකෝ මේ මං ඉදරේ මේ පවුල් පසු මේ සංගීතය දිමුණට ලොකු සපෝට් එකක් උන්නේ නැහැ නේද ඒක මේ ජනප්‍රිය කෙන් මෙහෙමයි හැබැයි අපේ අපේතර පැටිකිරි කියන එක නම් තියුණා දැන් මගේ සීය වෙලා ගොනිල් සංස්ථාවේ දැන් එයා ඇත්තටම එයා නැති වුණෙත් සෝල් එකක් ගගහින්දි ගොනිල් සංස්ථාවේ අගෝස්තු 10 වෙනිදා මේ තව ටික දවසයි සෝල් එකක් ප්ලේ කරගෙන ඉඳද්දි තබ්ලා එක උඩම තමයි එයා නැති වුණේ ඉතින් එයා හිටියේ හෙව්ඩ් එකේ ලෙක්චර් කෙනෙක් විදිහට ඉතින් ඒ පසුබිම තියුණා සීයා ඊට පස්සේ මගේ අම්මා ගීත ගැයියෝ මාමා ප්‍රේමනාත් කොඩිතෝක් එයාත් ගුවන්විදුලි සංස්ථාවේ අම්මත් එක්ක YouTube search කරනකොට එනවා තියෙනවා හදගී පුතේක තියෙනවා ඒ අම්මා සරලගී වලට කියපු ගීතයක් මම මගේ CD එකට දාගත්තා නැවත ඉතින් අර ලොකු කියන්නේ අර සංගීත ආභාෂය කියන්නේ ගායනයට සපෝට් එකක් නෙමෙයි මම මියුසික් කරන්නේ මුලින් ඉඳන් කියන්නේ ගිටාර් එක ප්ලේ කරා ඒ බෑන්ඩ්ස් වල බේස් ලීඩ් ගැව්වා මේ මේ එක එක බෑන්ඩ්ස් වල ප්ලේ කරා. ඉතින් ඒ පසුබිම තමයි තියුනේ. ඉතින් ඒත් එක්කම ඉතින් ගායනය කියන දේ මං හිතන ඉතින් අම්මගෙන් ආපු දෙයක් තමයි ගායනය කියන දේ. එතකොට රූකාන්ත ගුණතිල කම්පැනි කොයි කාලද? ඒ හම්බෙන්නේ මුල්ම ඒ කියන්නේ මගේ බෑන්ඩ් මේ කියන්නේ බෑන්ඩ් ස්ටාර්ට් කරද්දි අපි දෙන්න සහ තව තුන් දෙනෙක් එක්ක අහුවලා ABC කියලා බෑන්ඩක් දැම්මා. ඒකේ තමයි රූකාන්ත මට මීට් වෙන්නේ. ඊට පස්සේ එක දිගටම රූකාන්තත් එක්ක ඊට පස්සේ ක්ලෑරන්ස් ඇත් එක්ක මදාරා ඔය වගේ ඊට පස්සේ ෆෝචුන්ස් ඒ වගේ බෑන්ඩ්ස් ගොඩක ආවා ඉතින් රූකාන්තේ දිගටම ආවා ඉතින් අදටත් ඉන්නවා ඉතින් මත් එක්ක. හරි. තව ඉස්සර ගොඩක් තියෙන කතා කරන්න පොඩි බ්‍රේක් එකකට ගිහිලා අයත් වෙන රැඳිලා ඉන්න. මේ අද මෙහෙමයි. අම්මේ මම මදි
පුතා කියා මට අමතන්න එන්නම් සොයා මිලිඳුනේ දරුවනේ මගේ පැලිත් රජ මැදුරේ අම්මා පැව් කිරි කඳුලින් මේලොව මෙතරම් හැදුනේ රහසින් රහසින් ඔබ හැඬුවා හිරු රැස් නැහැවෙන ඉමිදිරියේ හෝ රහසින් රහසින් ඔබ හැඬුවා ඔබගේම දරුවන් රජුන් කරන්නට හැඬුවා සිහිනෙන් පවා පිළිදුනේ මගේ එලිත් රජ මෙදුරේ බිහිදුනේ දරුවනේ මගේ එලිත් රජ මෙදුරේ අම්මා පැව් කිරි කඳුලින් මේලොව මෙතරම් හැදුනේ හැදවෙවි රස පිරිතිරි රටක් රත්නායක සවත් බොහොම ආදරෙන් මතක් සිටිනවා. මගේ දැනුම අනුව තාත්තා වැඩිපුරම කියපු සින්දුව ගැනනේ. තාත්තට තාත්තගේ ප්‍රථම සල්සවි සම්මානය හම්බු රජදරුව චිත්‍රපටයට සනත් ගුණතිලක සර් තමයි රඟපාන්නේ. ඒකේ පළවෙනිම තාත්තට අවුරුදු ගාණක් ඉඳලා පළවෙනිම හම්බෙච්ච අවෝඩ් එක තමයි සල්සවි අවෝඩ් එක. ඔයා වැඩිපුර කියලා දිනේ තව සින්දුවද? ඔව් ගොඩක්. ඇත්තටම සංවේදීකම හින්දා කියන්නේ කොහෙ ගියත් කොච්චර නටනට හිටපු මිනිස්සු වුණත් ඒ වෙලාවට බොහොම සංගමයෙන් අහන්න ඉන්න එකම සින්දුව තමයි බිරිඳුනේ දරුවනේ ගීතේ. ඒක මට ගොඩක් ගෞරවයක් ඇත්තටම. දැන් මේ গিටාර එක තියෙනවා, গিටාර එකෙන් පොඩි වැඩක් ගන්න ඕනේ. අපි ගමුද? අර මේ පැත්තේ গিටාර එකක් තිබුණා තමයි වටින්නේ. දෙපොම අපි එක්ක සුවට. මිලිනි, ඔස්ට්‍රේලියාව ගිහලා මොනවද ගිරාවේ? ඇපල්? ඈ? ඇපල්? ඇපල් ගේන්න බැරි වුණා. වෙන මොනවද? දී ඇපල් ගේන්න ඔස්ට්‍රේලියාව. නෑ, ගේනවා චොක්ලට්ස්. චොක්ද? ආහ්. ඔස්ට්‍රේලියාව ගමන ගැන කියන්න පොඩ්ඩක්. ඔව් ඒක පහුගිය ජූනි මාසේ 12 වෙනිදා තිබුණා මෙල්බර්න් වල දෝන ඉසබෙලා ජවනිකා පෙළහර කියලා ඒක මෙල්බර්න් වල ඉන්න ශ්‍රී ලාංකිකයන් එකතු කරගෙන කරපු වැඩසටහන. එකට ලංකාවෙන් මමයි සනත් විමලසිරි අයියායි අජිත් මෙන්ඩිස් අයියායි කියන්නේ. අජිත් මෙන්ඩිස් කොහම ගොඩක් කලකට දන්නේ නැහැ. මමත් දැනගෙන හිටියේ නැහැ. නමුත් ඔහු තමයි ශ්‍රියන්ත මෙන්ඩිස්ගේ මල්ලි. ඔහු තමයි මෙහි පිටපත රචනා කරේ. අපිත් දැනගෙන. ඉතින් අපි කට්ටිය ගිහිල්ලා එහේ ශ්‍රී ලාංකිකයින් එක්ක එකතු වෙලා ලස්සන ෂෝ එකක් කරලා ආවා. ඒක සංවිධානය කරේ එහේ ඉන්න ලංකාවේ ශ්‍රී ලංකාවේ ප්‍රවීණ රංගන ශිල්පියෙක් වෙන ශ්‍රීනත් මද්දුමගේ අයියා. එයයි. එයා මෙල්බර්න් වල ඉන්නේ. අර දැන් ඔය ගමනට යන්න මේ එයාපෝර්ට් එකට යන්න කලින් බොහොම භයානක සිද්ධියක් වුණා මුළු රටට බලපාවු. ඔයා මූණ දුන්නා ගෙදර මූණ දුන්නා ඒකට නේ. ගෙදරයි මූණ දුන්නා. ඒකත් චුට්ටක් කියමු. ඔව් මම අපි කොහොම හරි ලංකාවෙන් පිටත් වෙන්න තිබුණේ. ඒ ඉස්සෙල්ලා ගිහලා ගෙවල් ශාලාව කිට්ටුව. ඔව් මගේ ගෙවල් කොස්ගම ශාලාව කැම්ප් එක කිට්ටුව තියෙන්නේ. ඉතින් මම පස්වෙනිදා දවල් ලංකාවෙන් පිටත් වුණා. ඉතින් මාව දාලිල්ල අපේ අම්මා ගෙදර ඇවිල්ලා පැයක්වත් ගියේ නෑ කිව්වයි සිද්ධියට මොන දෙද්දි. ඉතින් ඒක ඒගොල්ලෝ අම්මම කියනවා මට. ඔයාට කිව්වට ඕක තේරෙන්නේ නෑ. ඒක ඒගොල්ලෝ අත්විඳපු දෙයක්. ඉතින් අම්මා තාත්තා මල්ලියේ ධෛර්යද දවසක් ඉඳ හැමෝම ගෙදර. ඉතින් අපි ඇතුළුව ඒ ප්‍රදේශයේ ඉන්න ගොඩාක් පිරිස අපහසුතාවයට පත් වුණා. ගෙවල් විනාශ වුණා. ඉතින් ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් ඒ සිද්ධියෙන් අපේ ගෙදරටත් ලාභාණි වෙලා තිබුණා. හරි.
ඉන්දික මල්ලාරච්චි මේ Facebook එකේ ගිහලා ෆොටෝස් එහෙම බැලුවාම ගොඩාක් කලාකරුවෝගේ ෆොටෝ තමයි තියෙන්නේ. මොකද එච්චර දුරට මේ සම්බන්ධනික හොඳයි අපේ රටේ නළුලිලියොත් එක්ක. ඒකට හේතුව කලාව පටන් ගත්ත මම මුල් ඡායාරූප ශිල්පියෙක් වශයෙන් මේ න්ියුස් පේපර් වල ඉතින් ගොඩක් කව පේජස් වලට ගන්න මොඩල්ස් ලයික් ඔය නළුලිලියෝ ඒ හරහා ඉතින් අවුරුදු 22ක් පුරාවට ඒ තිබ්බ සම්බන්ධකම් එක්ක වෙඩින් එකක් දෙනවා. ඔව් එහෙමත් වෙනවා. එතකොට දැන් ඡායාරූප ශිල්ප එක එක පැති තියෙනවානේ. වයිල්ඩ් ලයිෆ් තියෙනවා, මොඩල් තියෙනවා, වෙඩින් තියෙනවා, වෙඩින් තමයි වැඩිපුර කරන්නේ. ඔව් නෑ මම ඇත්තටම ඕපන් යුනිවර්සිටි එකේ වයිල්ඩ් ලයිෆ් මැනේජ්මන්ට් කියන ඒ කෝස් එක කරා. මම ඒ පැත්තෙන් යන්න තමයි අරමුණ තිබුණේ. නමුත් ඡායාරූප ශිල්පියට මම දන්නේම නැතුවම අර මුල් ඡායාරූප ශිල්පියෙක් වශයෙන් හිටිය දේවලුත් එක්ක වෙඩින් මේ ෆොටෝග්‍රැෆි වලට යමුණා. එයාලා ඉතින් දුර ගමනක් ඇවිල්ලා තියෙනවා. හරි සෙව්වන්දි දැන් ජීවිත කාලේ අපිට සැහැණ කෝල්ස් ඇවිල්ලාදනේ නේද? දහස් ගාණක් නේද? ඔව්. දැන් එහෙම ආපු කෝල්ස් වලින් වැඩිපුරම බලපෑමක් කරපු කෝල් එක ආවේ කාගෙන්ද වන්ට? කෝල් එක හරි කීපේ හරි ජීවිතේ. එහෙම නෑ ඉතින්. එහෙම නෑ. එහෙම නෑ කියන්න බෑ. එහෙම බලපෑමක් ඇච්ච කෙනෙක් නැද්ද ජීවිතේ? කෝල් එකක් ඉඳ? කෝල් එක මීට අවුරුදු 19කට කලින්. 20කට කලින්. ඔව්. 20කට කලින්. ඒක ඉතින් හොඳ පාඩමක් ජීවිතේට. ඒ කියන්නේ මොකද්ද මේක ලෝයා? නෑ ඔය අහන්න ඉතින් මම දන්නවා නිහලයගේ හමු වීම. ඉස්සර නිහල සිරස වැඩසටහන් කරනකොට මරි අම්මි තාත්තියයි සම්බන්ධ කරගෙන වැඩසටහනක් කරා. ඒකට නිතර ඉතින් ගෙදරට කතා කරනවා. ඉතින් ෆෝන් එක ආන්සර් කරන්නේ මම. ඉතින් කතා කරා නිකන් ඉතින්. ඊට පස්සේ වැඩසටහන ඉවරලත් කතා කරා. ඔව් ඊට පස්සේ ඉතින් ඒ දිගටම ගියා ඉතින් ඊට පස්සේ අවුරුදු 19ක්ම 20ක්ම කොමරි තාම කතා කරනවා. රයිට් රාජවණාර මේ පවිදසල අසනීපෙලා හිටියා. ඔව් මං හිතනවා දැන් ගොඩක් මෙදිමැරීම තුල තමයි ඉතින් ඒගේ අර සයිනස් එකක් වගේ ඔළුවේ ප්‍රශ්නයක් ඇවිල්ලා තමයි තියුනේ. ඉතින් වෛරල් ඉෆෙක්ට් එකක් කියලා ඊට පස්සේ ඉතින් ඒකට බේත් කරා. ඉතින් මාසයක් විතර ඉන්න වුණා මේ නුවර. ඉතින් මට කෑගාල පැත්තේ නුවර ළඟයි නුවර හොස්පිටල් නැවතල ඉන්න වුණා. ඊට පස්සේ ඉතින් ඒක අර මොනවාද MRI කරනවා කරලා ගොඩාක් දේවල් ඉතින් ඩොක්ටර්ස්ලා ගොඩක් මහන්සි වෙනවා. කියන්නේ ලොකු ඉතින් පේන අමාරුවක් නෙමෙයි, නිකන් සයිනස් තියෙන දැන් 3-4 පේනවා ඒ වගේ නිකන්. ආ බොඳලා පේනවා. ඔව් බොඳලා පේනවා. ඒක පස්සේ ඒක දිල්ලි වගේ කෙනෙක් පේනකොට මේ වෙන මොකුද පේන්නේ දුවේ. ඒ දවස. නෑ වාහනේ drive කරගන්නත් බැරි තිබුණා මට. ඔව්. ඒ කාලයක් සේසෙන් අයින් වෙලා ඉන්නකොට මේ ඒක කොහොමද බලපාන්නේ? කඩේ දමද ගොඩ වෙනවද? වැඩ අඩු වෙනවද? හැබැයි නෑ එහෙම දෙයක් නෑ. ඉතින් අර ගොඩක් වෙලාවට මෙහෙම දෙයක් ඇත්තටම වුණා. දැන් සමහර අපේ දැන් ෂෝමන්ලා ඉන්නවනේ, ෂෝ ඕගනයිසර්ලා. ඉතින් ඒගොල්ලෝ අතරේ එක්කෙනෙක් හරි මම ඒ වෙලාවේ දැන් ඒ හොස්පිටල් ඉන්නද්දි කවුරු හරි ෂෝ එකට කතා කරා, ආ නෑ යා සනීප නෑ හොස්පිටල් කියලා. ඊට පස්සේ ඒක නිකන් කට කතාවක් යනවා. අන්න එහෙම ගිහිල්ලා මට සමහර අර නිතරම හැම වෙලෙම කියන ෂෝස් තියෙනවනේ සාමාන්‍යයෙන් අවුරුද්ද පුරා. ඒ වගේ දෙක තුනක් එහෙම නැති වුණා කියලා මොකද ඒගොල්ලෝ කතා කරලා ඇහුවා. ඇත්තටම එතකොට මම මේ සනීපෙලා ගෙදරත් ඇවිල්ලා ඉතින් ඔයා හෙව්වා ඔයාට සනීප නැහැ කියලා කිව්වා. මං කිව්වා ඉතින් සනීප නැතිලා දවස් 20යි මං මේක හිටියේ. ඔව් ඉතින් ඉතුරු දවස්වලත් අර වගේ මිස් වුණා ඉතින් ඒ කට කතාව. ඔෂදි අර වචන කිව්වේ නෑ නේද? අයිඩාලින් කියලා අහන්න එතකොට. අයිඩාලින්. සාමාන්‍යයෙන් අපි දකිනවා මොඩල් කෙනෙක් වුණාම ඊළඟට ගොඩක් කලාවට රඟපාන්න යනවා. ඒක එහෙම දෙයක්ද? මොඩල් කෙනෙක් වුණාම ඊළඟට තියෙන දේ රඟපාන එකද? ඔයාලට තේරෙන්නේ විදියට. මං හැවි හිතන්නේ. හැබැයි ඔයා රඟපාන්න යනවා කියලා අපිට ආරංචි. රඟපාන්න අයිඩියා එකක් තියෙනවා. මූවි එකකට ආරාධනා කරලා තියෙනවා. සෙප්තැම්බර් වල ඒක පටන් ගන්නවා ෂූටින්. බලමු ඉතින්. එතකොට මේ මොඩල් කරන එක නවත්ත ළඟපානවාද? ගොඩක් අනික මොඩල් කරනවා කියන්නේ හැමදාම කරන්නත් බැරි දෙයක් නේද? ඔව් ඒක ඇත්ත. එහෙනම් මොඩල් කරන එක නවත්තන්න අයිඩියා එකක් නැහැ. මොකද මං ආස මොඩල් කරන්න. ඒක ඉතින් පුළුවන් තාක්කල් කරනවා. ඔක දෙක දැනික දියාව දෙකෙන් එකක් මේ
තෝරගන්න මොඩල් කරන්න තෝරගන්න හරි අපි තව සින්දුවක් අහමු රාජු බණ්ඩාර ගන්න තමයි ඉතින් අහන්න ඉදෙන්නේ කවන්නේ වත ටික වීලාපි අහන්න නෑ ඕනේ නෑ ඕලන්නේ මොන සින්දුව තෝරගන්නවද කියලා ප්‍රශ්නකුත් මට තිබුණා අපි ඉස්සලා පොඩ්ඩක් බලපු විදිහට නම් මේ රෝසමල් කුමාර රෝසමල් කුමාර ගැන අහමු ඔව් කුමාරයෝ දෙතුන් දෙනෙක් ඉන්නවනේ තුන් දෙනෙක් තුන් දෙනෙක් කුමාරි කෙනෙකුට දිල්න වෙන්නේ දිල්නගේ අම්මගේ නම කුමාරි. ඒ හින්දා මාරියෝ මේ වාට මේ ගැල්ලා මෙහෙම කතා කරන්නේ නැද්ද වැඩසටහන් වලට සම්බන්ධ කරගෙන? මේ ගොඩක් කලා නෑ නේද? එහෙම කතා කරන්න ආසයිද?
ආස නැති වෙන්නේ නැහැ නේද දැන් ඔයා ඔහම ඉතියාට දැන් පොඩි කොල්ලෙක් වගේ ඉතින් බඳින්න වෙනානේ ඔව් ඉතින් අවදානේ මේ ෆීල්ඩ් එක කෙනෙක්ද තෝරගන්න ආස වෙන කෙනෙක්ද ඇත්තටම සාමාන්‍ය කෙනෙක් තමයි තෝරගන්න කැමති ඒක මොකුත් හිතන්නේ මා ඉමෝෂන් නේ නැකට මං කියන්නේ දැන් කර මගේ ඔළුවේ තියෙන වෙන චරිතයක් ඉතින් ඒකට සුදුසු කෙනෙක් නම් දෙයනේ කියලා වඳින නැත්තම් නිකන් ඉදි මට කියනවා කොයිවගේ චරිතයක්ද කියලා සමහරට කෝල් එකක් එන්නේ එහෙම කියන්න බෑ ඒක පෞද්ගලිකයි රහසිගතයි ඉතින් ඒක අනිත්යෙන් දරගන්න කොහොමද ඒක එහෙම බෑනේ කියන්නේ නේද මම ඒක මම කරන්න ඕන එකක් ඒක ඇවිල්ලා මම හොයාගන්න ඕනේ මට වඩා හරියන කෙනා අනේ මම මේ පොඩි බාධා කිරීමක් කරනවා ඒක පිට පැනලා මම පොඩි දෙයක් කියන්න කැමති සෙවන්දියක් ඉන්න හින්දා මම කියන්නේ මොකද අවුරුදු 5කට 4කට කලින් 2011 මම රයිගම් ටෙලිස් එකේ ගීත ගායනා කරාට පස්සේ පහුවදාමට අනුරාධා නන්දසිරියක්ගේ කතා කරලා මේ කියනවා බුද්ධික ජයරත්න අයියා ඔයාගේ ෂෝ එකක් කරන්න කැමැත්තෙන් ඉන්නවා කියලා. හැබැයි එවකට බුද්ධික ජයරත්න අයියා මේ කරන්න හිටියේ සනත් නන්දසිරි සර්ගේ ෂෝ එකක්. නමුත් සනත් නන්දසිරි සර්ත් එක්ක කතා කරලා කමක් නැහැ මේක අපි පුතාරදමු කියලා තමයි සනත් නන්දසිරි සර් එදා කරපු කැපකිරීම තමයි අද මම මෙච්චර දුරකට මට ගෙනල්ලා තියෙන්නේ. සහ මං හිතන්නේ අද වෙනකොට ඒ ෂෝ එක කරුන්නේ නැහැ සනත් සර්ගේ. ඉතින් නමුත් මට අනුරාධා කිමට කතා කරලා කිව්ව දැන් ඒක කරන්න යනවා බුද්ධිකයිලත් එක්ක එකතු වෙලා කියලා මම මේක අවස්ථාවක් කරගන්නවා සනත් නන්දසිරි සර්. මොකද මම දැකපු නිහතමානීම කලාකරුවන්ගෙන් පිරුණු පවුලක් මේක. ඒකෙන් හින්දා ඒ ගෞරවයේ උතුමාචාරය මම මෙතන දෙන්නේ. මට ඒක දෙන්න ගොඩක් කලින් තිබ්බේ නමුත් මට අවස්ථාවක් තිබුණේ නැහැ. මේක තමයි හොඳම ප්‍රම වේලාව කියලා මං හිතාගෙන තමයි කිව්වේ. ස්තුතිවන්ත වෙනවා කිව්වා. අපිට සතුටුයි. ගොඩක් අය මුලා අමතක කරා. මතක තිබුණාට මේ රාජවර්ණාරගේ මං අහන්න කියලා හිතුණා දැන් හරියට ගායකයෝ සින්දු එළියට එනවනේ හැබැයි මේ අර පොඩ්ඩක් අපේකම ඒ සින්දු වලින් ඈත් වෙලා පොඩි වෙස්ටර්න් ගති ටිකක් වැඩිපුර එනවනේ මං කියන්නේ දැන් රෝහණ බද්දගේ මහත්තයාගෙන් පස්සේ ඒ වගේ අපේකම තියෙන හඬක් අපේකම තියෙන සින්දු හැදෙන අඩුයි නේද ඔව් ටිකක් ඇත්තරම කිව්වොත් දැන් මගේ දැන් කලින් ගීතය හැබැයි ඒකේ තනුව ඔනේ මං කියන්නේ දැන් මේ પરම්පරාවේ ඒ දැන් පොඩ්ඩක් අර ඇත්තරම කිව්වොත් ඒක ඒ ඒ ඒ බීට්ස් ඒ තාලේ රිද්ම් එක එහෙම දැන් අපේ પરම්පරාවේ කියන එකම නෙමෙයි ඒ බීට්ස් එහෙම දැන් අපිට පාවිච්චි වෙන ආඩුයි ඒ මේ මේ ඉතින් දැන් ඇත්තම අපේ අර ජන ගීත කියන එක දැන් ඇත්තම රෝහණ බද්දගේ තියෙනවා ඉතින් ඒ වගේම දැන් අපි දැක්කා ඊට පස්සේ පසු කාලින් ඉන්නවා අපි කෙනෙක් තමයි වෙරළියද්ද ඒ කියන්නේ ඒ ඒ ජනගී ආකාරයේ දැන් එයා සාමාන්‍ය තනුවකට ගීයක් ගායනා කළත් ඒ ඒ හඬ එයා හසුරවන විදිහ ඒ එතන තියෙනවා මේ අපේ කමක් කියන දෙයක් තියෙනවා. ඉතින් අලුතෙන් අලුත් પરම්පරාවල් නම් ඒක නෑ. ඒ මම දැක්ක එකම දේ තමයි අලුත් પરම්පරාවේ තියෙන මේ හයි පිච් සිංග කරන්න පුළුවන් නම් එයා තමයි ගායකයා. එහෙම එකක් තියෙන එක ඒ කියන්නේ මේ පිච් එක උඩ සිංග කරනවා. ඒක එතනත් අපේ කමක් කියන දෙයක් නෑ මම දකින විදිහට. ඒකට මොකද කරන්න ඕනේ? ඒක තියෙනවා. කරන්නේ ඕක දැන් මේ අපිට මේ ඇහෙන්න දැයෙන්න තියෙනවා ඉතින්. එතකොට දැන් ඒ වගේ වෙලාවල් වලදී දැන් ඒ ඒවා අනුසාරයෙන් අඩුම ගානේ දැන් ඒ ඇත්තම මම මේ පහුගිය කාලේ දැක්ක ගොඩක් හොඳට මේ හොඳ හයිසින් කරන කට්ටියක් ඉන්නවා. දැන් බිහි වෙලා ඉන්නවා 3-4 දෙනෙක් ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට ඇත්තම කිව්වොත් දැන් ඒ ඒ කට්ටියට ඕක ඔයිටදී ප්‍රයෝජනෙට ගන්න පුළුවන් මේ ඔය අපේ කම කියන එකට. ඇත්තම. අපි ඒක කරන්න කොහොමද කියලා කතා කරමු. පොඩි බ්‍රේක් එකකට ගිහිල්ලා ඉක්මනට යනවා රැඳිලා ඉන්න. මේ ආද මෙහෙමයි.
ප්‍රශ්න දින හතර දිනක් ඉන්නවා මෙතන. කවදා තනියවන්නේ කියලා. අපි දෙන්නයි දාලිනුයි මාර්ගයයි. ගාන්ටින්න. ගාන්ටින්න. දිලිලි කන්නාඩි ඉස්සරහට ගියාම මේ මගේ වෙනස් වුණා නම් හොඳයි කියලා හිතන මොනාර තියනවාද? මට නම් එහෙම ගොඩක් තියෙනවා. රූපේ රූපේ. රූපේ. මගේ කියන්නේ වාගේ. මගේ නෙවෙයි. මං කැමති තව ටික දිනන්නේ අපි දින්න එකපාර අපි දින්න කීපසේ අම්ම මේ බාරත් නිලියන් කණ්ඩායම දිනන්නේ දිනන්න ඕනේ නේ හරි මං දැන් එක මාතෘකාවක් ගැන ප්‍රශ්න හයක් අහනවා හය දෙනාගෙන් හරි මාතෘකාව එකයි ප්‍රශ්න වෙනස් බයන්නේ බයද ගිනාලා ඉන්න සුන්දරත්වය ගැන තමයි අහන්නේ මාරියෝගෙන් අහන්නක මුලින්ම මාරියෝ මේ ලෝකේ තියෙන සුන්දරම දේ මොකද්ද ආදරේ තමයි ආදරේ හරි ඒක මම කියනවාට කියනවා නෙවෙයි මම මේ ඇත්තටම කිව්වේ මම හිතන්නේ ඒක ඒක හැබැයි හරියට කළොත් තමයි සුන්දර ඒක සුන්දරයි ලෝකේ තියෙන සුන්දරම දේ ඒක මම කියන්නේ ගෑනු ළමෙක්ට ආදරය කරන එක පිළිබඳව විතරක් නෙමෙයි බුද්ධිලෙකින් බුද්ධිලෙක්ට තියෙන මිනිස්සෙක්ගෙන් මිනිස්සෙක්ට තියෙන අර unconditional love කියන එක තමයි මම හිතන්නේ ලස්සනම දේ ඒක කරන්නේ නැහැ ලෝක මිනිස්සු ඒ කරා නම් මේ තියෙන தත්ත්ව ගොඩක් වෙනස් හරි ඖෂධි ජීවිතේ විඳපු සුන්දරම දේ මොකද්ද ඒක ආදරේද ආදරේ තමයි හරියට කරන්න ඕනේ නැතුනොත් ඉතින් පෙලක් කරාවට එක වැරද්දක් වෙන්නත් පුළුවන් ඔද අතක් කඩුණේ එහෙම ආදරේ ප්‍රශ්න නෑ අනේ නෑ ඒක පොඩි කාලේ වෙච්ච එකක් මී අන්නානේ එකත් බලලේ යන්න රාජු බණ්ඩාර ජීවිතේ මොන ගෑනු සුන්දරම මනුස්සයා කවුද මගේ පියා ඇයි ඒ තරම් සුන්දරය එයාගේ දේවල් තමයි ඇත්තටම මේ මම හිතනවා මගේ සාමාන්‍ය ජීවිතේදී මම ජීවිතේ අර ගැට ගහ ගන්නවා කියන්නේ ගැට ගන්න ඕනම තැනක මට ඕනම සමාජයක ජීවත් වෙන්න පුළුවන් හැකියාව දීලා තින්නේ මට මගේ පියා. ඒ නිසා. ඔව්. හරි. ඉන්දික මල්ලව ආරච්චි. දැන් කල්පනා කර ඉන්න මගේ මොනායිද? මම මෙන්න මේ කියන තුනෙන් දැන් මෙතන ගායනයට සම්බන්ධය ඉන්න, රංගනයට සම්බන්ධය ඉන්න, ඡායාරූප ශිල්පීට වා සම්බන්ධයි. මේ තුනෙන් ගායනය, රංගනය, ඡායාරූප කියන තුනෙන් සුන්දරම දේ මොකක්ද?
මට හිතන විදිහට මම චාරු ශිල්පියෙක් මට හිතන්නේ චාරු ශිල්පයේ තමයි ගොඩක් නිදාස තියෙනවා අපිට අවශ්‍ය ආකාරයට හැම දෙයක්ම සකස ගන්න පුළුවන් ඒ දේවලුත් එක්ක මම හිතනවා චාරු ශිල්පය සුන්දරයි සුන්දරයි කියලා හරි සේවත් දෙනුත් ඊට කිට් එකක් තියෙන්නේ මම මේ කියන තුනෙන් මොකද සුන්දරම නැත්තම් ජීවිතේ සුන්දර වෙන්න මේ තුනෙන් වැඩිපුර මොනේ මොකද්ද කියනකෝ සල්ලි නිදාස ආදරේ ආදරේ ආදරේද සල්ලි තිබුත් ඔක්කොම හම්බ වෙන්නේ නැද්ද එහෙම නැහැ කොච්චර සල්ලි තිබුණත් ආදරේ සෙනෙහස ඒ දේවල් නැත්තම් ඒ ජීවිතෙන් පළක් නැහැ මං හිතන්නේ හරි ආදරේ තිබුණ සල්ලි නැතුව තේ ප්‍රශ්නයක් නැද්ද එහෙම නැහැ මං හිතන්නේ එකතු වෙන්නේ නැහැ ඒ ආදරේ තිබ්බොත් එහෙම මේකට සොලියුෂන් එකක් හොයාගන්න පුළුවන් හරි ඔව් ඇත්තටම ඔව් අනේ ඔයාලා ඉස්සරි කරලා දෙනවා එතකොට අර කියන්නේ නම් මේ අගෙන්කන් එනකොට ආදරේ පිටිපස්සෙන් දරන යනවා කියලා ඒක නම් දන්නේ නැහැ නෑ එහෙම මං හිතන්නේ ඇත්තටම එකතු වෙලා ආදරේ කියන දේ එක තිබ්බොත් එකතු වෙලා මේ එහෙම ගොඩ නැගෙනවා ගොඩක් ඉන්නවා ඒ කියන්නේ ආදරේ මත දුප්පත් මිනිස්සු ඕන තරම් නැගිටලා තියෙනවා මං දන්න තරමේ राजू भंडार नदी अद्दारी गायक वाहन के दिन वाहन के गाने की अनुकूलों के अला दिन डेंका इसमेंसर सील दिनाम नग बस गया ඉස්සර වාහන පෙන්නලා ඒවම තියුන්නේ ඒ කාලේ ඔකෙස්ට්‍රාත් යන්නේ එක බස් එකේ ආටිස්ට්ලා යන්නේත් එක බස් එකේ ඒක පොලිනුත් නැහැ ඒ බස් එකේ ඒක අවසානයේ බයිලා ගීතයක් කියලා තමයි බහින්නේ ඒ බයිලා කියන අපේ ඒ ආටිස්ට් යන්නේ ඒකෙම මේ මං හිතන්නේ කියලා දැන් කාලේ තියෙනවා හැබැයි දැන් නම් මොකද දැන් අනිවාර්යයෙන්ම අර සන්දර්ශන වැඩි වුණාම තනතම යන්න පටන් ගත්තා. ඒකෙන් තමන්ට වාහනයක් කියන දෙයක් එතෙන්දි අවශ්‍ය වුණා. නමුත් අර ලොකු වාහනයක් කියන එක පිළිබඳව නම් ඒක නම් මට හිතා ගන්න බෑ. නමුත් ඒ තරංකාරීත්වය දැන් මට පේනවා ක්ෂේත්‍රයේ තියෙනවා පේනවා. ඒතර ඒ කාලේ කොහොමද කෑගලට ආවේ කි? කොළඹ ඉඳන් ෂෝල් වලට ආවම මම කිව්වේ බස් එකේ. බස් එකේ ෂෝල් වලට කියන්නේ ඉතින් මම ඒ කාලේ බෑන්ඩ් එකේ ප්ලේ කරද්දි බෑන්ඩ් එකේ ඉතින් වෙලාවකට දෙක තුන වුණත් මං ගුඩ්ෂිඩ් එකට ගිහිල්ලා සීටි බස් එක නැගලා නුවර බස් එක නැගලා තමයි ගොඩක් වෙලාවට යන්නේ ඉතින් වෙලාවකට සීට් එකක් හම්බෙන්නෙත් නැහැ පඩි පෙළේ වාඩි වෙලා තමයි යන්නේ ඒ කාලේ අඳුර ගන්න නැති නේද ගැටලුවක් නැහැ නේ ඒ කාලේ බෑන්ඩ් ගන්න නිසා වෙච්ච දේ අඳුරන්නෙත් නැහැ ඊට පස්සේ 93 තමයි මං ඉස්සෙල්ලාම කාර්යයක් ගත්තේ ඉතින් එදා ඉඳන් මං බස්සල ගියේ නැහැ මොකද ඒ තාක් වෙනකල් විඳපු දුකට අවුරුදු කීයක පස්සේ ගියද ඈ අවුරුදු කීයක පස්සේ ගියන්නේ ඉතින් අවුරුදු 22 ප්‍රසන්න විතානගේ ප්‍රසන්න ජයකොඩි නෝකසත්ත්‍යගේ මේ වගේ කෙනෙක්ගේ කියලා ඒ වගේ කෙනෙක්ගේ චිත්‍රපටයක කරන්න හම් වෙනවා හැබැයි සිප ගැනීම දර්ශන තියෙනවා ඒ වගේ කමුණුත් බාර ගන්නවාද අමාරු ප්‍රශ්නයක් ගිටාරේ මොකද කියන්නේ අපි වාගේම සින්දුව මගේ මේකක් නෑ තාප හිතමුතේ කියනවාද හිතමුතේ ගහලා ඊට පස්සේ හිතමුතේ කියලා එක්කෙම නේ හරි හරි හිතමුතේ මේකත් තාත්තගේ සින්දුවක් මේක ලියපු කීපය මතකයිද මාරිය ඔව් මං කියන්න මයික් එක චුට්ටක් ආ මයික් එක මේකේ පද රචනයේ විශේෂයෙන් මතක් කරන්න ඕනේ ප්‍රේම කීර්තිදාල් විස්ස සරත් දසනායක සර් තමයි මියුසික් කරන්නේ මේ ගීතයට මම ගොඩක් මැලුම් කරන්නේ මේ ගීතයේ ඇත්තම පදවැල් මම ඉපදෙන්නත් කලින් ලියලා තියෙන නමුත් මගේ තාත්තගේ මගේ ජීවිතේට ගොඩක් සම්බන්ධයි කියලා මට දැනෙනවා ඒ චිත්‍රපටයට කොයිතරම් දුරකට සම්බන්ධ වුණාද කියලා මට තේරෙන්නේ නැහැ නමුත් ඒක මගේ ජීවිත කතාව වගේ වෙලා තියෙනවා දෙහිතුමත් ඒ ජීවිත කියන ගීතය වර්ස් එක හරි අපි ආමු ජේඩ් බී එක මාරියෝ ආනන්ද How they mangai
සේවාදරතුන්ගේ ඉල්ලීමක් තිබ්බා රජු බණ්ඩාරගේ සිඳුර අපි චුට්ටක් කියමු එක. ඔය රූ සෝබා. කොහොමද දැන් ජී ජී ලැසි ලැසි පොඩි අපේ කෝඩ් එක දුන්නා නම් ඇති. ආ පිච්චේ කියන්න. එතකොට F sharp minor එක. අනිත කරු කියන්න බෑ වගේ නේ ජී. ඔය රූ සෝබා හදේ මාකේ ඇඳුනා ලඳුනි ඇඳුනා නිත්‍යාවීලා නොකියා කීදේ දනුනා ලඳුනි දනුනා Thank you. Yeah. Thank you. මම බැලුවේ මේ දිල්ල පෙන්නයිද ඖෂධිය පෙන්නයිද කියලා කවවත් පෙන්න්නේ නැහැ. සේවාදී ප්‍රසංග වේදිකාවේ දැන් ටික ටික දකින්නවා. දැන් ඩ්‍රයිවර් කෙනෙක් හැම අරන් තින්න. ගොඩක්ංචිගේ ගීත වලට ලොකු ඉලුමක් තියෙනවා. මොකද පුංචි දැන් ගීත ගායනා කරන්න නැහනේ. ඒ නිසා පුංචිගේ ගීතත් එක්ක සන්දර්ශන වලට යනවා. ඔකේ ෂෝස් තේ ලියාගෙන තියෙනවද? අනේ නෑ. ඉන්දිකලාච සිංගප්පූරේ මොකද සිද්ධි? සිංගප්පූරේ ලොකු ප්‍රශ්නයක් මොන අයවා ප්‍රී ෂූට් එකකට අපි මේ සිංගප්පූරු හරහා ඉන්දුනීෂියා ෂූට් කරන්න යන දාන තිබ්බා. අපේ ක්‍රූ එක 7 දෙනෙක් ඒකට සහභාගී වුණා. ඒ රටේ ගොඩක් කට්ටිය පණිවිඩයක් දෙන්න ඕනේ.
ප්‍රශ්නයක් වුණා පොලිසියෙන් ඇල්ලුවා අපිව අපේ crew එකේ හිටිය 3 දෙනෙක්ව සිගරට් වලට. ඒ කියන්නේ මැලේසියා වලින් එන අනවශ්‍ය සිගරට් තියෙනවා බ්ලැක් මාකට් එකේ අඩුවට ගන්න. ඉතින් ඒ සිගරට් පැකට් 3ක් ළඟ තිබිලා මේ ඒගොල්ලන් අත්අඩංගු කරගන්න අපි දන්නේත් නැහැ කාටවත් චිව්වෙත් නැහැ පැය 24ක් යනකම් රඳවගෙන ඊට පස්සේ තානාධිපති කාර්යාලවලට ගිහිල්ලා ලොකු කේස් එකක් දාලා තමයි ඒගොල්ලන් නිදහස් කරගත්තේ. මොකද ඒ රටේ සිගරට් ගෙනල්ලා විකුණුවා කියලා ඒ චෝදනාවට තමයි ඒගොල්ලන් අල්ලගෙන තිබුණේ. ඉතින් ඒක ඔප්පු කරගත්තද? तेरू गे अववाद कल्ला तुंदे प्रश्न उन्नपाला प्रश्न फोटोग्राफी ताक्षण भावित अलते हरिए सिंधु चोदना तीन ताक्षण भावित सिंधु विकूर्ति विनाशन फोटोग्राफी तो फोटोग्राफी एक अपडेट ताक्षणिक अपडेट नौनोत् एक गुणात्मक भाव दीवाल पत्ते अमार एडिटिंग एडिटिंग सार्थक आई करवट वी ताक्षण दीवन दीवन एहम देखने हर රජු බණ්ඩාර දැන් අර කලින් කියපු ටික මතකයිද? කලින් මතක් කරගන්නවා කියලා කිව්වේ. ආ රීමේක් වෙච්ච තැන් රීමේක් වෙච්ච තැන් එක එක තැන් තියෙන රීමේ දැන් මේ 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 මෙයාගේ කතාවත් එක්ක මේ සිංගප්පූරු කතන්දරෙත් එක්ක තව ඒ කියන්නේ රීමේක් එකක් වගේ හිතා ගන්න පුළුවන් සීන් එකක් තමයි මම හිතනවා මේ සෙවන් දෙකේ ඥාතීන් 3 දෙනෙක් හිටියා. ඒ අපි ගිය ට්‍රිප් එකේ ලෙබනන් ගිහිල්ලා අපි मिता लंका आर्टिस्टर प्रमाण रट कि आराधना कर लगे विसी गिया फॉर्चून बैंड सनत्य मलका मालिबुड़ सिंग लता सुनील सिंग एड जायकड़ी नंटिक कियागन गिहा लंका इन सीलम देना हिटिया ඉතින් අපි ඔක්කොම අල්ලලා කුඩු කරා. හේතුව? ඒකට තමයි ඒ කියන්නේ මොකද හේතුව ලෙබනන් රටේ ක්‍රිස්තියානි මුස්ලිම් සයිට්ස් දෙකක් තියෙනවා. අපි මේගොල්ලෝ ගෙනහිල්ලා තියෙන්නේ මේ ඒ කියන්නේ වීසා කියන එක දෙකුත් එහෙ නැහැ. ඒ රටෙන් අපිව ගෙන්නන්න එපා කියද්දි තමයි මේ ෂෝ කරන්න ලෙබනන්. ඔව්. ඒගොල්ලෝ එක්ක අහුවෙලා මේ අපි කට්ටියව ගෙනහිල්ලා තියෙන්නේ. ඉතින් ඒක අන්තිම ෂෝ එක ගහද්දි ඒ අන්තිම ෂෝ එක ගහද්දි හොඳම සිද්ධිය තමයි මේ ඒ ෂෝ එකේදී අතර වේදා අර මේගොල්ලෝ ෂෝ වලට දාන්නේ ආටිස්ට්ලා බෙදලා. ඒ කියන්නේ හැම ෂෝ එකකට ඔක්කොම ආටිස්ට්ලා දාන්නේ. ඒ අන්තිම ෂෝස් කීපයක් තියෙනවා. ෂෝස් ගොඩක් තියුණා. තිබ්ලා අන්තිම ෂෝ එක කරගෙන යද්දි මේ සනත් අයියලා එයාපෝට් යන්න ගියා. සනත් අය මල්කාන්තයක් කියන. එතකොට ඒගොල්ලෝ යනින් ගමන් කියලා ඒගොල්ලොත් හිටියා මේ කිත් සින්දු කියලා යනවා කියලා. කීරිමු එදා තමයි අපි ඔක්කොම වට කරලා ඇල්ලුවා. අල්ලලා දවස් 3ක් අපි කෙලින්ම ඒගොල්ලන්ගේ जेल लेके इमिग्रेशन पास इना फाद फाद कथा करला जनरल कथा कर हमद आंडुअन कथा कर दवास्तु नित्र अभी अर के रिलीज कर गता रिलीज कर अत्र मीटिंग एवली की एंड देवल ने जीवित पुद्धम अवधान मत हवस बोम सद्दाई इवे सिद्धि मंकी इवगी गुड़ा देवल तीन मे कल क्षेत्र संगीत क्षेत्र देवल गुड़ा तीन थी හොඳට සැලකුවත් කන්න බොන්න හම්බුණාද කුඩු ඇතුලේ කන්න බොන්නවත් දෙන්නේ නැත ඔක්කොම හැබැයි මේ කුඩු වල ඉඳලා තියෙන ගොඩක් ශ්‍රීලා කියන්නේ ශ්‍රී ලාංකිකයෝ මොකද හේතුව අපි දවස් 3යි හිටියේ මාස ගණන් හිටපු කට්ටිය තියෙනවා ලියලා තියෙන නිසඳස් වලින් පේනවා ඔක්කොම ඒ කුඩු වටේටම පිටියෝ ලියලා තියෙන නිසඳස් ඒ කියන්නේ සිංහල නිසා මේ එක එක්කෙනා එක එක ලංකාවේ එක එක පළාත්වල කට්ටිය ඒගොල්ලෝ ලියලා ඒගොල්ලන්ගේ ඇඩ්‍රස් එක ඔක්කොම ගහලා තියෙනවා ඒකනේ මොනතර ඉමිග්‍රේෂන් එක ඇත්තම කිව්වොත් අර රටේ වීසා නැතුව ඉන්න කට්ටිය අල්ලලා ගිහිල්ලා දාන හිර කූඩුවක් ලංකාවේ අනිතේ එළියට යන්නවත් බෑ නියම වැඩේ තමයි එළියට යන්නවත් බෑ එළියට යන්නෙත් ගාඩ්ඩයක් එක්ක තමයි එළියට යන්න ඕනේ ඉතින් ඇත්තම සෑහෙන බය හිටියේ දවස් තුනම පුදුම බයකින් අපි හිටියේ මේ ඇත්තම අපි එළියට ගත්තේලි අපි කොහොම එකිනෙකා බදාගෙන අපි ඇඬුවා ඒ කියන්නේ අපි හිතුවේ නෑ ජීවිතේට අපි එළියටින් එන්න दिल्ली मे वेट
මම රංගපාප ටෙලි නාට්‍ය 10ක් විතර තියෙන විකාශනය වෙන්න. ඊට අමතරව දැන් මේ දවස්වලත් අලුත් ටෙලි නාට්‍ය තුනක රූගත කිරීම කරනවා. ඉතින් ওই ටික තමයි. සින්දුවක් කියමුද? කියමු. කියමු. ශනික ආරාධනා කරේ අපි මිලඳ සින්දුවක් කියන්න කියලා ඒක බාරගත්තා. හිරු ගිලිලා අහමු. Thank you.
හරි අපි ආයෙත් අද මේක දිනන ඒවා සින්දු කියන අතරේ මෙසේජ් තුනක් ආවා එකම නම්බරේ මම දැක ගොඩක් බැලුවද ඒක ඒ රිප්ලයි එකක් දාලා ඉන්න අවුලක් නැහැ මන්ද අම්මා හරි මේ රාජ බණ්ඩාරත් එක්ක වයි කතා කරන්න කියලා හිතුණා කතා කරන්න ඇටි සින්දු අහන්න ඉතින් කතා කරන්නත් තිබේ මෙහෙම ප්‍රාර්ථනාවක් තියෙනවාද හිතේ ලබුණාත්මෙන් මට ගායකෙක් කියලා පොදින්න ඕනේ කියලා එහෙම ප්‍රාර්ථනා කරනවද ලංකාවේ මෙහෙමයි එහෙම කාලයක් තියුණා එහෙම හිතිච්ච දැන් ඇයි නෑ දැන් මෙහෙමයි ඇත්තටම ගත්තොත් අපේ ට්‍රේඩ් එක දැන් ගොඩක් වැටිලා මියුසික් ට්‍රේඩ් එක කියන එක ගණිෂ් ගොඩක් වැටිලා තියෙන හේතුව ස්ටුඩියෝස් ගියා ගෙවල් වලට ඒ කියන්නේ අපේ ස්ටුඩියෝස් තිබිච්ච ඔඩියෝ රෙකෝඩින් ස්ටුඩියෝස් තාමත් ඉතුරුලා තියෙන තිවුණා හත අටක් තිවුණා හොඳට ඒ කියන්නේ ප්‍රොෆෙෂනල් ස්ටුඩියෝස් තිවුණා ඒ කියන්නේ ෆිල්ම් මියුසික් වලට බෑග්ග්‍රවුන්ඩ් මියුසික් කරන ඒවා ඒවා මේවා ඒ ඔක්කොම වැහුණා වැහිච්ච හේතුව තමයි මේ පොඩි ස්ටුඩියෝස් ඒ කියන්නේ ගෙවල් වල ස්ටුඩියෝස් හැදුණා ඒ කියන්නේ මේ තාක්ෂණයේ දිනුවොත් එක තමයි ඒක උනේ ඉතින් ඒකෙන් උනේ අපේ ට්‍රේඩ් එක ගොඩක් ඒ කියන්නේ මියුසිෂන්ස්ලා ඒගොල්ලන්ට වැඩ නැති වුණා ඒ කියන්නේ මියුසිෂන්ස්ලා ගොඩක් ගත්තාම ඒගොල්ලන්ට දැන් රෙකෝඩින්ග්ස් නැහැ ඇත්තටම කිව්වොත් එතකොට දැන් මම කොහොම හරි වෙලා ගායකෙක් වෙච්ච නිසා මට යන්තම් වීකෙන්ඩ්ස් වල ෂෝ ටික හරි තියෙනවා. ඒ වුණාට ඉතින් පොදුවේ ගත්තාම අපේ මියුසික් ට්‍රේඩ් එක සම්පූර්ණම බිඳ වැටෙනවා. දැන් හිතනවා මේ අර ඔය අහපු ප්‍රශ්නෙට උත්තර නම් ඉතින් එහෙම ගායකෙක් හෝ මියුසිෂියන් කෙනෙක් වෙලා මේ ලංකාවේ නම් උපදින්න ඕනේ නැහැ කියලා. දැන් ප්‍රාර්ථනා වෙනස් වෙලා තියෙනවා. දැන් වෙනස් වෙලා තියෙනවා අතට. හරි පිටරට ගායකෙක් කියලා උදින්න ඒකට කැමති මෙහෙම ඔව් එහෙම කැමති මම කැමති දෙයක් ඒකට ඒකට මෙහෙමයි ඇත්තම කිව්වොත් ඒකට එසේ ලේසියෙන් ලං වෙන්න ඒක ලේසියෙන් ලං කරන්න බැරි දෙයක් නේක නමුත් අපි කොච්චර අගේ කරනවද අපි ඇත්තම ගත්තොත් දැන් අපි 70s වල ඉන්න ඒ BG's ලා එතන ඉඳන් එතන මයිකල් ජැක්සන් ලා හරි ඒ කියන්නේ ඒ ඒ પરම්පරාවම ගොඩක් කැපත්ත ගොඩක් හොයනවා ඉතින් ඒගොල්ලම අගේ කරනවා නිකන් අපිට මම වුණත් මියුෂියන් කෙනෙක් විදිහට දේවත්වයෙන් පුදන්න වගේ නමුත් ඒ තරම් ඒගොල්ලෝ ඒ පිදුම් ලබන්නේ ඒගොල්ලන්ගේ දක්ෂතාවයට. පිදුම් දක්ෂතාවයෙන් තියෙන්නේ ඒ දක්ෂතාවය නැත්තම් ඒ රටවල් වල ඒ වගේ කණ්ඩායම් වලට බිහි වෙන්න හම්බෙන්නේ නැහැ. ස්පෙෂලි බීටල්ස් ලාම් ගත්තාම ඉතින් මම හිතන ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ වැටීමත් ඒක තමයි ඒගොල්ලෝ අන්තිමට කිව්ව ඒගොල්ලෝ දෙවියන්ටත් වැඩිය උසස් කියලා මේ ලෝකේ ඒ තරම් ඒගොල්ලෝ පිළිගන්නවා කියලා කිව්වා. ඒකෙන්ම ඩක් ගාලා ඒගොල්ලෝ ආපහු බැස්සා. ඉතින් ඒ වගේ මේ මේ ලෝකේ ගත්තම ලෝක සංගීතය ගත්තම අර විශ්ව සංගීතය තම ඒ තැනදී හොඳ දක්ෂයෙක් වෙලා උපදින්න පුළුවන් නම් ඒක තමයි ප්‍රාර්ථනාව. ඔව්. හරි. ඉන්දික දැන් අපේ රටේ මේ පොඩි කාලේ ඉඳන් ජොබ් තුනයි නේ තියෙන්නේ තාම දොස්තර කෙනෙක් ඉංජිනේරුවෙක් නැත්නම් ලෝයෙක් නේ. දැන් කවුරු හරි කිව්වොත් දෙමෝපිය දැන් කිව්වොත් පුතේ ඔයා ෆොටෝග්‍රාෆර් කෙනෙක් වෙන්න කියලා ඕකේද ඒකද? ඒක දෝෘතියක්ද? හොඳ වෘත්තියක් හැබැයි ශේෂ්ත්‍ර රැඳී ඉන්න හරි අමාරුයි මගෙත් තිබ්බ සිහිනේ ડોක්ටර් කෙනෙක් එන්න තමයි ඒත් නොදුනත් මේකට ආවේ ඒකේ රැඳී ඉන්න පුළුවන් නම් නිහතමානීව තියෙන දෙයක් යන්න පුළුවන් නම් මේකත් හොඳ ශේෂ්ත්‍රයක් ගැටලුවක් නැහැ ගැටලුවක් නැහැ අරකට මූණ දෙන්න පුළුවන්ද ඔව් හරි ඕෂිදි මොඩල් කියන්නේත් එහෙම එකක්ද ඉන්න අමාරුයිද අමාරුයි වඩ අමහිරි අද්දකින් තියනවද මේ කාලෙදි? සියක් වැඩේ පා වෙච්ච කලගිරිච්ච තැන් තියනවද? තියෙනවා නෑ කියලා. එහෙම වෙලා තියෙනවා ඉතින්. අමහිරි අද්දකින් තියනවා නැත්තේ නෑ. මේකම තෝරගත්තේයි. වඩ මේ මේකටම ආස හිතුණා. මේකටම ආස හිතුනේ කියන්නේ මටත් එහෙම ඇම්බිෂන් එකක් කියලා තිබුණ නැහැ මොඩල් කෙනෙක් වෙනවා කියලා. මම තා ආස කරේ හොස්ට කෙනෙක් වෙන්න. මයි ෆීල්ඩ් එකට ආවේ දැන් නම් ආසාවෙන් ජොබ් එක විදියට කරගෙන යනවා. හරි. දිලිලි ඔයාලට මේ ඔයාලට හිතන විදියට මොකද්ද ඔයාලට මේ රඟපාන්න පුළුවන් මොන චරිතද හොඳටම? සමහරවිට ඒක මේ විදිහ ලැබිලා තියෙන්නත් පුළුවන් නැහැ තියෙන්නත් පුළුවන්. ඔයා හිතන විදියට ඔයාලට හොඳටම ඇඩ් කරන්න පුළුවන් කොයි වගේ චරිතයක්ද? ප්‍රේමන්තයේ. ඒක නෑ ඇත්තට මට මේ මම හිතනවා මට මේ ආපු කාලය ඇතුළත මට ගොඩක් ඉතින් මම රඟපාලා තියෙන්නේ සාමාන්‍යයෙන් ගැමි චරිත. එවැනි දේවල් තමයි මම ලැබිලා තියෙන්නේ ඒ අතරින් වෙනස් විදිහට අන්ධ ගෑනු ළමෙක්ගේ චරිතයක්. ඉතින් ඔය වගේ අතරින් පතර එහෙම කැරක්ටර්ස් කරලා තියෙනවා. නමුත් ඉතින් මට ගොඩක් ලැබිලා තියෙන කැමති චරිතින්ද මම හිතනවා ඒකට ගැළපෙනවා ඇති කියලා. ඒක තමයි ඇති කියලා.
කොණ්ඩේ මේ මොනක් හරි රහසක් තියනවාද මේ චිත්‍ර දෙකට දියාගෙන අපිට තියෙන අපි තාසයි කොණ්ඩේවත් නෑ නෑ මියත් තාසලුව අපි වෙනම කමක කමක නෑ අපිත් කොණ්ඩේ ඇලිද සෑහෙන කාලයක් හිටියත් ඒවද නෑ මේක ඒ කියන්නේ අපි පරම්පරාවේ අම්මගේ ආච්චිගේ අපි කට්ටියෙන් කොණ්ඩේ තියනවා මෑගේ දිග කොණ්ඩේ තිබුණ අපිට අඩු වෙලා හරි සින්දුව කවුද රන් සීන් උනාදද ආ රයිට් අවියම් ලීව ඇට් චුට්ටක් මතක් කරු ඔව් අනිවාර්යෙන් අර ඉස්සෙල්ලා ගීතය ගැන පොඩ්ඩක් මතක් කරලා මේ රෝසමල් කුමාරි ගීතය රූකාන්ත ලීවේ රූකාන්තගේ සංගීතය රන් සීන් ගීතයත් තනුව රූකාන්තගේ පද රචනය නැසී ගිය හේමසිරි හල්පිට මහත්මයා මේ වෙලාව මතක් කරනවා හරි අවියම් සෙවන්දි මේ නිහල් වික්‍රමසූරිය කියන කෙනාගෙන පොඩ්ඩක් විනාඩියක් මට කතා කරන්න ඕනේ මොකද අදලත් යාව සදියාගේ සාදෙන් අහනකොට මට නම් නිවේදනය කියන්නේ අදලත් විශ්මයක් ඒ හඳ අහනකොට මේ සීරියස් නේ අපේ ඉදිරියට කිව්වොත් මේ ගෙදරත් එහෙමද
එහෙම නෑ ඉතින් පොඩ්ඩක් ඒ වගේ තමයි සින්දු කුලිවනේ නියල මම දන්නේ දෙද ඔව් ලියලා තියෙනවා සින්දු කීපයක් ලියලා තියෙනවා මට සින්දු ලිව්වා ඒ කාලේ ලිව්වද වෙලාවට සින්දු ඒ කාලේ ලිව්වා ලිව්වක් රදීවේ නෑ සින්දුවක් ඇත්තටම සින්දුවක් ලිව්වේ ඒ කාලේ ඔබ පහන් තරුව කියලා අපිට චුට්ටක් කියන්න බැරිද ඔමු ටග් ගාලා මේ වෙලාවේ මේ වචන ටික හරියට කියමු පොඩ්ඩක් ආ ඔබ පහන් තරුව පිපුණා එහෙම මෙහෙම මතක් ඔබ පහන් තරුවසේ පිපුණා සත්තයි අනාථ සයුරේ මටත් මතක නේද මග වැරදුන දා වෙරළ දකින්නට ඔබ පහන් ටැඹක්සේ ඈතින් දිලුනා මහසයුරේ මග වැරදුන දා වෙරළ දකින්නට මග වැරදුන ළඟට ගිහින් කෝල් එක කරත් දිනවා නේද පාරහ ගන්න හරි එක්ක අපි ලොකු චට්ටයක් දාන්න උනාදට පොඩි චට්ටයක් හොරි දාගත්තා ගොඩක් දේවල් කතා කරන්න තිබුණේ දැන් අන්තිම විනාඩි කීපයක් අපි ඉන්නේ තව සින්දුවක් අහන්නත් තවන මාරියෝගේ ඒක විශේෂත්වයක් තියෙන සින්දුවේ මාරියෝම හදපු ඉංග්‍රීසි සින්දුවක් තමයි අපි අන්තිමට අහන්නේ ඊට කලින් මට කැමතියි අද දවස ගැන හය දිනාගෙන්ම දැනගන්න මාරියෝ කතා පටන් ගන්න ඕනේ මම ස්තුතිවන්ත පළවෙනිම TV1 මාධ්‍යයට මොකද බ්ලොග් ලොන්ච් එකේ ඉඳන් බොහොමත්ම හිතා මාරි මතක් කරන්න ඕන මගෙත් පළවෙනි TV ප්‍රෝග්‍රෑම් එක දෙසැම්බර් මාසයේ 25 වෙනිදා මාරියෝ එකෙත් තියෙනවා අතරම ස්තුතිවන්ත මොකද මේ මහරජා ආයතන ඇතුළු TV1 මාධ්‍යාලය කියන්නේ ගොඩක් කලාකරුවන්ට අතහිත දෙන මාධ්‍යාලයක්. ඉතින් මගේම ආවල් ලැබුණේ මගේ හැකියාවන් පෙන්වන්න ලැබුණේ මේ මාධ්‍යාලයේ. ඒකට පළවෙනි ස්තුතිවන්ත වෙමි සහ මේක ලස්සන ප්‍රෝග්‍රෑම් එකක්. ඒ කියන්නේ සුහද සාකච්ඡා ගේම් ෂෝ වගේ නෙමෙයි මම හිතන්නේ මේ වගේ අදහස් උමාරු කරගන්න එක තමයි මම ලස්සනම දේ. සුබ පතනවා අයියා ඔය ලස්සන කරගෙන යන්න. අපේ විශේෂයෙන් ස්තුතිවන්ත වෙන අපේ සමිඳු අයියා අපේ එතකොට උදාර අයියා මේ හොඳ හැකියාවන් තියෙන කට්ටියන් ලස්සනට ඇතරම හොඳයි එන්ජොයි කරා ගොඩක් ඉතින් TV1 එකට තෑන්ක් කරනවා ඉන්වයිට් හරි අපිත් සුබපතන ඔයාලට හොඳ ඇක්ටර්ස් කෙනෙක් වගේ වෙලා අපිට දකින්න හම්බෙන්න කියලා දිල්නි වගේ චාට් වෙලා තව දිල්නි මොකද ඉතින් ඇත්තට මේලා ස්තුතිවන්ත වෙන්න ඕනේ TV1 ආයතනයට අපිට ආරාධනා කරාට මොකද අපි මේ හැමෝම විවිධ ශිෂ්ටයන් වල නිරත වෙන පුද්ගලයන් ඉතින් අපි එකම තැනකට මේක පෑද ඒකට එකතු වෙලා මේ වගේ සුහද කතා බහකට ඇත්තටම එක්කගෙන ආවට අපිව ගොඩක් ස්තුතියි ඒ වගේම ඔයාටත් ගොඩක් ස්තුතියි කතා කරාට පොඩි අප්සෙට් එකකට දිනේ එක දිගට වඩලා ඉන්න උනේ විතරයි නේ ඔව් හරි අපි ආයි දවසක් හම්බ වෙනවා නේද රාජු වන්දන ඔක දිදී ලස්සන ෂර්ට් එකක් මට කියන්න බැරුණා මෙහෙමයි මෙයාගේ ප්‍රෝග්‍රෑම් වලට විතරයි අඳින්න පුළුවන් පාරෙන් දින්න බෑ ඉතින් නෑ ඉතින් ප්‍රෝග්‍රෑම් එකක් වුණාම අර ඕනම් තියලා යන්න මේ අපි ආයෙහම අඳිනේ නෑ ඉතින් අර මොනහරි විශේෂත්වයක් තියෙන්න ඕනේ දැන් ආටිස්ට් කෙනෙක් කියපුවම තැනකදී එහෙම වෙන්නේ හිටින්න ඉතින් ඒ අඳිනවා අරන්න නැත්තම් ඉතින් අඳින්නේ කෙසේ වෙතත් මම හිතනවා මේ TV1 පටන් අරගෙන මට ප්‍රෝග්‍රෑම්ස් 3-4කටම ආරාධනා කරා ඒ සියලු දේටත් එක්ක මම ස්තුතියන්ත වෙනවා මොකද හැබැයි මේක වෙන ටයිප් එකක් මේ කන්සෙප්ට් එක අපේ ගීත ගායනා කරන්නයි ඒ කියන්නේ නැවත මතක් කර දීමක් හෝ කරන්න ඒ වගේ අනිත් එක සුහද සහ සුහද කට්ටියක් එක්ක මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් කරන්න පුළුවන් වෙච්ච එක මම ගොඩක් අගය කරනවා හේතුව දැන් මම ක්ෂේත්‍රය ගත්තාම ගොඩක් කියන්නේ ගොඩක් කල් ඉඳන් මම ක්ෂේත්‍රයේ ඉන්නේ. ඉතින් මම හරි කැමති දැන් අලුතෙන් ඉන්න කට්ටියත් එක්ක මම හරි අප්ඩේට් වෙන්න කැමති කෙනෙක්. මේ ඉතින් ඒ වගේ කට්ටියක් එක්කහොව කරගෙන මේ වගේ චැට් එකක් තාන්න අපිට හම්බෙච්ච එක ගොඩක් ස්තුතියි කියන එකට. රික්වෙස්ට් එකක් තියෙනවා. මම ගොඩක් ආසින්දුවක් තියෙනවා අවන් හරි චුට්ටක්. ඒ මයිනර් චුට්ටක්.
කෝට්ස් කියනකොට දිනලට අප්සෙට්. මයික් එක උඩට ගාව. අවන් අලේ ඊයේ මානඟ අද ඔහුගේ ළඟ හෙට කා ළඟද ඔබ ඉන්නේ ඇයි මගේ දිහා බලාසයි කිසිම අද්දගීමක් ඒව සම්බන්ධයක් නැහැ මොකද මේ මාතෘකාවේ සින්දු හරි අඩුයි ඔව් ඇත්තටම ඒ කියන්නේ ඒකේ අර ගීත රචකයා මේ තියෙන මෙහෙම කාලින සිදුවීම් තියෙනවා මේ යථාර්ථවාදී තියෙන දේවල් තියෙනවානේ ඒවා ගොඩක් කට්ටිය ඉදිරියට උලුප්පලා ගන්නෑ ඉතින් මේ වෙලාවේ මම මතක් අශෝක හඳගම වගේ කට්ටිය ඉන්නවා ඒගොල්ලෝ හරිම යථාර්ථවාදී ඒගොල්ලෝ ආයි කියන් තියෙන දේ කෙලින්ම කිව්වා ඕන් දෙයක් කිව්වා ඒ වගේ ගීතයක් තමයි මේ ගීත රචකයාත් ලියලා තියෙන්නේ අශෝක හඳගම කිව්ව මතක් උනේ රාජ බණ්ඩාරගේ නළුවට මොකද උනේ නැහැ ඒකේ මෙහෙමයි ඉතින් ඒ මම ඊට පස්සේ මට ආරාධනා ලැබුණා ඇඩ් කරන්න ඉතින් මම පත්තක නැවතිච්ච එක මොකද මම මේ ෆස්ට් ටෙලිග්‍රාම් එකෙන්ම මම නොමිනේට් වුණා බෙස්ට් කමින් අප් ඇක්ටර් කියලා. ඉතින් ඒ ටයිටල් එක ලැබිච්ච එකත් මට ලොකු දෙයක් කියලා හිතෙනවා. ඒ කැරක්ටර් එකත් මට වෙනස් කැරක්ටර් එකක්. ඉතින් මට ජැක්සන් නැහැ මම හම්බෙච්ච වෙලාවේ කිව්වා ඒක ඔයාට අරත් ඒ කැරක්ටර් කරන්නත් බෑ කියලා. ඉතින් ඒ ලැබිච්ච ඒ වචනෙන් හම්බෙච්ච මට සන්තෝෂේ. ඒක මට හොඳට වැටි ඒ මගේ ඇක්ටින් එක ඇත්තටම ඒ රංගන ජීවිතේට මං පස්සෙත් මට මං අර සංගීත කණ්ඩායමත් එක්ක කාර්ය බහුල වෙලා හිටපු නිසා මට වෙලා තියුන්නේ මට නැත්තම් හොඳ අතරක් ඊට පස්සේ ආවා ඒවට එකක් එදා ළඟපාන ඉන්නේ මොකද ඉතින් ඇත්තටම මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕනටි වන් ආයතනයට පටන් ගත්ත දවසේ ඉඳන් අපි හිටියා ඉතින් අද දවසේ මට ගොඩක් සතුටුයි මේ දැන්ට ආරාධනය ලැබුණ එක ගැන ඒක තමයි කියන්නේ ඒක ලකපන අදහසක් නේද සන්තෝසයි මල්ලි මාරියෝ කිව්වා වගේ ඊට වැඩිය වෙනස්ම මට කියන්න තියෙන්නේ මොකද මම අඩුවෙන්ම ඇවිල්ලා තියෙන මේ ආයතනයට ඇත්තටම සන්තෝසයි සහ මේගොල්ලෝ කට්ටියත් එක්ක හරි සුහද මේ වැඩසටහන කරන්න ලැබුණා ගණේෂ් වාට ගොඩාක් ස්තුතියි මට කරපු ආරාධනයට හරි හය දිනාගේම කලා ජීවිතේ පෞද්ගලික ජීවිතේ හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අපි මාරියෝගේ වෙනස්ම නිර්මාණයකින් තමයි මේ වගේම සුහද හමුවක් එක්ක අපි හම්බෙමු ටීවී එකේ ගිහලා නම් ජය වේවා To get into your heart wasn't easy to reach you wasn't easy to say what I've been writing all about you across my heart I guess I can't imagine in the way you used to look at me I was young and you were sweet holding back that time I used to drown in your beautiful smile yeah I'm sliding down from a rainbow cloud Hope this dream come true Sometimes and somehow To get your attention on me for a second To be in your arms And over and over again I'll reach And touch your face And then I will kiss You're my angel And my miracle Shining in every night in my dream Slow down boy Take it slow, I said to my heart, 'cause the way I loved you in my wildest dreams. I really wanted to cry, to pack my bags and fly, to break down and die when I found out that we're not meant to be. Down from a rainbow cloud Hope this dream come true Sometime, soon, somehow To get your attention On me for a second To be in your arms and over again I'll reach And touch your face And then I will You're my angel And my miracle
you're shining in every night in my dreams.